साधन पिटा सिनेमा यूट्यूब चैनल अदापिटा रंगवीलिए एक दिग्डम कुतूहल बलान पुलवा एक रिटर्न कियन विदास विशी दिखे आप अलतमाल सुप्रीम हिंदी मूवी කතාව මෙහෙමයි ගෞතම මෙහෙරා කියන්නේ මෙහෙරා ගෲප් එකේ අයිතිකාරයාගේ පුතා තාත්තා හොඳට හම්බ කරාට පුතා කරන්නේ නාස්ති කරන එක මෙයා හැම වෙලාවෙම කැමති ආදරගතවල වීරය වෙන්න නෙමෙයි දුෂ්ටය වෙන්න මෙයා හැම වෙලාවෙම කියන්නේ මරුණත් පරදීන්නේ නම් නැහැ කියලායි ආර්වි කියන්නේ පොඩි ගායිකාවක් එයාට ඕන ජනප්‍රිය තරුවක් වෙන්න දවසක අපාර්ට්මන්ට් එකේ මෙයාලගේ බෑන්ඩ් එක පර්ෆෝම් කර කර ඉන්නකොට කෙනෙක් එදෙනට කඩාවැය දීලා අමෝනුෂික පහර දීමක් කරනවා මේකට සැක කරන්නේ ගෞතම ඉතින් මේ පහර දීමෙන් පස්සේ ආර්විට මොකද වුනේ ගෞතම කොහොමද ආර්විට සම්බන්ධ වුනේ තවත් ගාතන රැල්ලක් මේ සිද්ධියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇත්තම කතාවේ විල්ලන් එහෙම නැත්නම් දුෂ්ටය කවුද? මේ ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙනම අපිම ෆිල්ම් එකට ආරාධනා කරනවා අවසාන විනාඩිය වෙනකන් තප්පරයක්වත් ස්කිප් නොකර වීඩියෝ එක බලන්න කියලා. මූවි එක ආරම්භයේදීම අපිට පෙන්වන්නේ ටවර් එකක අපාර්ට්මන්ට් එකක් ඇතුලේ කට්ටිය බෑන්ඩ් එකක් පර්ෆෝම් කර කර ඉන්නවා. එක ගර්ල් කෙනෙක් රූම් එකක් පැත්තට යනවා ආර්වි ඔයා මොකද කරන්නේ හැමෝම එළියේ කියලා කියාගෙන. එතකොට ටවර් එකේ පවර් එක කට් වෙනවා. ඊට විනාඩියකට විතර පස්සේ වීදුරු කඩාගෙන කහපාට ෆේස් මාස්ක් එකක් දාගත්ත පුද්ගලයෙක් මෙතනට කඩාවැදිලා එතන ඉන්න හැමෝටම අමානුෂික විදිහට පහර දෙන්න ගන්නවා. මේ මිනිස්සයා ඉන්නේ ආර්වීව ටාගට් කරගෙන වගේ පේන්නේ. ඔය අතරේ ආර්වී ඇඳයට රින්ගලා පොලිසියට කෝල් කරලා විස්තරේ කියනවා. එතකොටම එතනට ආපු අර මිනිස්සයා ආර්වීව එළියට ඇදලා ගන්නවා. ආර්වී කෑ ගහනවා අනේ ගෞතම මාව අතාරින්න කියලා. ෆිල්ම් එක එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ ගණේෂන් කියලා පොලිස් ඒසීපී කෙනෙක්ගේ ක්‍රිමිනල් සයිකලොජි සෙෂන් එකක්. මෙයා විස්තර කරන්න ගන්නේ රාකේෂ් කියලා කෙනෙක් ගැන. ඔයාලට මතකයි තියෙන ඒක් විලන් මුල්ම ෆිල්ම් එකේ හිටපු දුෂ්ටයා ගණේෂන් කියන විදිහට මේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. නමුත් ගෑනු ළමයි 18ක් ඝාතනය කළ මිනිහ මරුවා. ෆිල්ම් වලයි අපරාධ වැඩසටහන් වලයි මේ වගේ මිනිහෙක්ට කියන්නේ දාම ඝාතකයෙක්. එහෙමත් නැත්නම් දුෂ්ටයෙක් කියලායි. මේ කතාව යන අතරේ අපිට පෙන්නනවා ටිකක් අද පොරක්. මෙයා තමයි ෆිල්ම් එකේ කතානායකයා ගෞතම. මෙයා දකිනවා ආර්වීගේ නිවසට පහර දීපු සිද්ධිය නිවුස් එකේ. වාර්තාකාරයෝ කියන්නේ ආර්වීව කුරුල්ල ලෙස ඝාතනය කරලායි කියලා. අපි ඉස්සරහට බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෆිල්ම් එක මාස 6ක් අතීතයට යනවා. ගෞතම බයික් එකෙන් එනවා එඩින් හෝල් එකක් ඇතුළටම. මෙයා නවතින්නේ ඩාන්සින් ෆ්ලෝර් එක ළඟ. මනමාලිගේ තාත්තා බහිනවා මොලේකුත් නැති පෙනුමකුත් නැති මෙහෙරගේ හිතුවක්කාර පුතා බහිනවා එළියට කියලා. එතනදී මෙයාව එළියට ඇදලා දාන එන හැමෝටම ගහනවා. ඔහු කියන්නේ තාමත් ඔයාගේ දුවට වහවැටලා ඉන්නේ කියලා. තව මිනිස්සෙක්ට මෙයා අල්ලගෙන ගහනකොට මනමාලි මෙයා ළඟට දුවගෙන ඇවිල්ලා ඕක නවත්තන්න ගෞතම මම ඔයාට ආදරෙයි කියලා දෙන්න කිස් කරන්න ගන්නවා මනමාලයා පවුලයේ ඔක්කොම ඉස්සරහම. ඊට පස්සේ ගෞතම මනමාලිව ඇදගෙන ගිහිල්ලා මනමාලයාට කියනවා මෙයා තාමත් මට ආදරේ කරනවා දැන් මෙයාව ප්‍රසාද බඳගන්න කියලා. මරුණත් පරදින්නේ නම් නැහැ කියලා ගෞතම මෙතනින් යන්නේ මෙයාට බෝතලයකින් ගහන්න හදන මනමාලයාටත් ගහලයි. මෙයා මෙහෙම කරේ මේ කෙල්ල මෙයාව අතෑරලා දාපු නිසා මෙයාට ඕනෝනේ හැමෝම ඉස්සරහා මෙයා ඒ කෙල්ලව අතෑරලා දැම්ම කියලා පෙන්නන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගෞතම තාත්තත් එක්ක කතා කරන සීන් එක. තාත්තගේ ඇසිස්ටන්ට් තාපර් ගෞතම්ගේ මෙච්ච හානිය ගොඩක් දුරට බැලන්ස් කරලා. නමුත් එකපාරට තාපරට වීඩියෝ එකක් එනවා. එයා ඒක ස්ක්‍රීන් එකට දාලා පෙන්නනවා. ගෞතම අර වෙඩින් එකේ දාපු සෙල්ලම වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක එඩිට් කරලා එක ගර්ල් කෙනෙක් ගෞතම්ගේ වොයිස් එක ඩබ් කරලා මියුසික් වීඩියෝ එකක් හදලා දැන් ඒක වෛරල් වෙලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මියුසිකල් ෂෝ එකක්. ඒකේ අර මියුසික් වීඩියෝ එක හදපු ගර්ල් පර්ෆෝම් කරනවා. එයා තමයි ආර්වී. ගෞතම මෙතනට එනවා මෙයාව හොයාගෙන. සෝංග එක ඉවර වෙනකොට ගෞතම වෙනවා ස්ටේජ් එක ළඟට. මෙයාව දැකපු ආර්වී මෙයා ළඟට ඇවිල්ලා අහනවා ඔයා ආවේ මට තර්ජනය කරන්නද කියලා. ගෞතම කියනවා මං ආවේ ඔයාලට බීම් එකක් අරන් දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මට තෑන් කරන්න මේ දේවල් වලට. නොමිලේ ප්‍රසිද්ධිය, ඉන්ස්ටාගේ ෆලෝවර්ස්, ඉක්මන් කීර්තිය ඔක්කොම මම නිසානේ කියනවා. ඔයා ආවේ මගේ පරිගන්න දහලා මෙයාට කිණ්ඩියකුත් දාලා ආර්වී එතනින් යනකොට ෆේමස් සිංගර් කෙනෙක් එනවා. එයා කීරන්. ආර්වී එයා ළඟට ගිහිල්ලා මම ආර්වී මම ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක් කියලා කියනවා. නමුත් මේ කීරන් ආර්වීව වැඩි ගණන් ගන්නේ නැහැ. එතකොට මේ කීරන් ගෞතමව දැකලා එයා ළඟට දුවගෙන ගිහිල්ලා කතා කරනවා. මේ දින කලින් ඉඳන් දන්න දෙන්නේ. ඊට පස්සේ කීරන් ස්ටේජ් එකේ පර්ෆෝම් කරනවා බලන් ඉන්න ආර්වී කියනවා ඔය ප්‍රසිද්ධිය ෆලෝවර්ස්ලා සල්ලි මම කොහොම හරි ලබා ගන්නවා කියලා. ඒක අහගෙන ඉන්න ගෞතම ආර්වීට කියනවා එයාව පාරෙන් අයින් කරලා දාන්න ඔයාට උදව් කරන්නම් කියලා. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න කියලා ආර්වී එතනින් යනවා. ඒ යනකොට විකුණන්න එල්ලලා තියෙන කහපාට ෆේස් මාස්ක් සෙට් එකක් ගෞතම දකින්නව පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ෂෝ එකේ ආර්ටිස්ට්ලාට රෙකමෙන්ඩේෂන් දීපු හොටෙල් එකේ මේගොල්ලෝ ඉන්නවා. එකපාරට හොටෙල් එකේ පවර් එක කට් වෙනවා. එතකොටම කීරන්ගේ රූම් එකට ගහපාට ෆේස් මාස්ක් එකක් දාගත්ත මිනිහෙක් කැවිලා මෙයාව බය කරලා කියනවා ඔයා ආයි සින්දු කියන්න ඕන මම නෙවෙයි විතරයි කියලා. මේ වැඩේ කරේ ගෞතම. ඊට පස්සේ ගිට් එක මාරු කරගෙන ඇවිල්ලා මෙයාම කීරන්ව සනසනවා. හොටෙල් එකේ නැවතිලා ඉන්න කට්ටිය මෙතනට එනවා. ආර්වී දැනගන්නවා කීරන් හිට සින්දු කියන එක නවත්තන්න මේක ගෞතම කරපු වැඩක් කියලා. ඊළඟ දවසේ ආර්වී ෂෝ එකේ පර්ෆෝම් කරනවා. මෙයාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා පෙන්නනවා. ගෞතමත් ඉන්නවා මෙයා එක්කම. ගෞතම තුන්වෙනි දවසට කීරන් සින්දු කියන එක නවත්තනවා එයාගේ මේකප් රූම් එකේ ෆේස් මාස්ක් එකක් එල්ලලා එයාව බය කරලා. මේ අතරේ ආර්වී ටික ටික එයාගේ ජනප්‍රියත්වය වැඩි කර ගන්නවා. ගෞතම මෙයාට සපෝට් කරන නිසා දෙන්න හොඳට ෆිට වෙනවා.
අන්තිමේදී ආර්වි ඊවෙන්ට් එකට තරම් ෆේමස් ලෙවල් එකකට ඇවිල්ලා ෂෝ එක පර්ෆෝම් කරනවා පෙන්නනවා. චෝයි විවලා ආර්වි එක රූම් එක ළඟට එන ගෞතම් කියනවා එහෙනම් ඔයා දිනුවා හැම නරක දෙයක්ම ඔයාට ඉගෙනනවා දැන් ඔයා සතුටින් ඉඳීවි අපි ආයේ පස්සේ හම්බෙමු කියලා එතනින් යන්න හදනකොට ආර්වි මෙයාට බැනලා දෙන්න ඊට පස්සේ රොමැන්ටික් වෙනවා පෙන්නනවා ඒ සීන් එකෙන් පස්සේ දෙන්න ඇලේ ඉන්නකොට ගෞතම් දකිනවා ආර්විගේ ෆෝන් එකේ එයා බලනවා කපල් එකක් පොඩි බබෙක් වඩාගෙන ඉන්න ෆොටෝ එකක් ඒ ඉන්නේ අර ප්‍රසිද්ධ ශාස්ත්‍රීය ගායකයා නේද කියලා ගෞතම් අහනවා ඒ ඉන්නේ ආර්විගේ තාත්තා එයා මේගොල්ලොන්ගේ දාලා ගිහිල්ලා තියෙන ප්‍රසිද්ධිය වෙනුවෙන් ඒ දුකට අම්මත් නැති වෙලා තියෙනවා ආර්වීගේ ටාගට් එක තමයි කවදාහරි තාත්තා නැගිටලා මේ මගේ දුව කියන තරමටම එයා ඉස්සරහා හොඳට සින් කරලා ඔයා මගේ තාත්තා නෙවෙයි කියලා මූණටම කියලා පිළිගන්න එක. ආර්වි කියනවා මම මේක කාටවත්ම කියලා නැහැ කියලා. ඊට පස්සේ ගෞතම් කියනවා ඔයා වෙනුවෙන් කවුරු හරි ආවත් නැතත් මම එනවා කියලා. ඊළඟ දවසේ උදේ ආර්වීගේ යාළුවා ඇවිල්ලා දොරට තට්ටු කළා මෙයාව ඇහැරවල ටීවී එක දාලා බ්‍රේකින් නිවුස් එකක් පෙන්නනවා. අර ආර්වීගේ ෆෝන් එකේ තිබුණ ෆොටෝ එක ඔන්ලයින් වෛරල් වෙලා ආර්වීගේ තාත්තා වොයිස් කට් එකක් දෙනවා මේක ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු වැඩක්. මට කවදාවත් එහෙම දුවෙක්වත් ෆැමිලි එකක්වත් හිටියේ නැහැ කියලා. මේ වෙලාවේ ආර්වීට ඇඬෙනවා. මොකද එයාගේ බලාපොරොත්තු ආයේ කවදාවත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ගෞතම් තමයි ආර්වීට නිින්ද ගියාම මේ වැඩේ කරලා තියෙන්නේ. එයාට ඕන වෙලා තියෙන්නේ එයාට කරපු දෙයට ආර්වීට රිටර්න් එක දෙන්න. මරුණත් පරදීන්නේ නැහැ කියලා ගෞතම් කියනවා ආර්වීට මතක් වෙනවා. ඊට පස්සේ ආයෙත් ෆිල්ම් එක වර්තමානයට එනවා. ආර්වීව ඝාතනය සම්බන්ධ වීඩියෝස් පොලිසිය හොයාගෙන වීඩියෝස් වල තියෙන සාක්ෂි අනුව පොලිසිය තීරණය කරනවා ගෞතම් මෙහෙරාම තමයි මිනි මරුව කියලා. පොලිසිය ලොක්කට නම් ඕන ලේසියෙන්ම ගෞතම්ව අල්ලගෙන මීරියා වෙන්න කියලා පෙන්නනවා. මෙයාගේ හිතවත් මීඩියා වලටත් එන්න කියනවා. නමුත් ACP ගණේෂන් මේ සිද්ධිය මීට වඩා වෙනස් විදිහකට දකින්න බවක් පේනවා. පොලිසිය ගෞතම් ඉන්න බිල්ඩින් එක වට කරලා එයාව අල්ලගන්න හදනවා. දොර කඩාගෙන ගෞතම්ගේ අපාර්ට්මන්ට් එකට එනවා. ඒ වෙනකොට මෙයා ගෑස් එක ඇරලා අවන් එක පුපුරන්න සෙට් කරලා ඉවරයි. පුපුරනවත් එක්කම ග්ලාස් එක කඩාගෙන එළියට පැනලා යට අපාර්ට්මන්ට් එකකට පැනලා පොලිසියට නොපෙනෙන්න එතනින් පිට වෙලා යනවා. මේ අතරෙදි ගණේෂන් ෆොටෝ වගේ චෙක් කරලා නිගමනයකට එනවා. ඔහු කියනවා මිනි මරුම කරලා තියෙන ධාම ඝාතකයෙක්. ඒ වගේම එයා කවදාවත් එයාගේ ප්‍රදේශය දාලා යන්නේ නැහැ කියලා. මේ අතරේ යම් පුද්ගලයෙක් කට උත්තරයක් දෙන පොලිසියට එනවා පෙන්නනවා. ඒ අතරේ ගණේෂන් කියනවා අවුරුදු 8කට පස්සේ මුම්බායි වලට එක දුෂ්ටෙක් ආයේ ඇවිල්ලා. මිනි මරුම 15ක් කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම ගෑනු අය වගේම හැම කෙනෙක්ම වගේ අතුරුදහන්. සමාන වින්දිතයන් සමාන අපරාධ සිද්ධි කිසිම සාක්ෂියක් සහ හොඩුවාවක් නැතුව මිනි මැරීම. එයා හැංගින්නේ හොරෙක් වගේ නෙමෙයි. ඒත් එයාගේ සරකුණ තියලා යන්නේ. එතකොට හැමෝටම දැනගන්න පුළුවන් එයා මොකද්ද කළේ කියලා. ලෝකයට තමන්ගේ කතාව කියන්න ඕන වෙනවා වගේ. මේ මිනි මරුව එයාටම රේටින් දී ගන්නවා. එතකොට ආර්වීගේ සිද්ධිය ගොඩක් ඉහළින් තියෙන්නේ. තරු හතරක් සහ ස්මයිලි ෆේස් එකක්. ඒ කියන්නේ මෙයා ඝාතන සිදු කරන හැමතැනම ඇඳලා යන චිත්‍රගෙන. පොලිසියට කට උත්තරයක් දෙන්න ආපු කෙනා බේරව් කියලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ආර්වීගේ ෆෝන් එකෙන් ගත්ත කෝල් ලිස්ට් එකේ මෙයා හිටපු නිසායි මෙයාව ගණේෂන් ගෙන්නලා තියෙන්නේ. පොලිස් ඔෆිසර් මෙයාගෙන් අහනවා කෙලින්ම කියන්න මොකක් හරි අපරාධයක් කළාද කියලා. බේරව් කියනවා මම කිසිම වැරැද්දක් කළේ නැහැ. එකම එක අපරාධයක් කළා කියලා. එතකොට ෆිල්ම් එක ආයෙත් මාස 6ක් අතීතයට යනවා. ෂොප් එකක වැඩ කරන රසික කියලා ගර්ල් කෙනෙක් නියපොතු පොලිෂ් කර කර ඉන්නවා පෙන්නනවා. එතකොට මේ ෂොප් එකට බේරව් වෙනවා. එයා කාව හරි හොයනවා කියලා පේනවා. රසික ෂොප් එකේ මැනේජර්ටත් මුකුලුවක් දාලා මෙයා ළඟට ගිහිල්ලා මෙයාට සපෝට් කරනවා. බේරව් මුකුත් නොකියම රසික දිහා වහවිටලා වගේ බලාගෙන ඉන්නවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්න රසික මෙයාට ලොකු බිල් එකක් දානවා. රසික ඔෆ් වෙලා එනකම් බේරව් ටැක්සි එක තියාගෙන එළිය බලාගෙන ඉන්නවා. රසික එළියට ආපු ගමන් මෙයා එතනට ගිහිල්ලා සාමාන්‍ය ටැක්සි එකක් වගේ රසිකව පික් කරගන්නවා. ටැක්සි එකේ යන ගමන් රසික මෙයාගේ විස්තර අහනවා. බේරව් ටැක්සි දුවන්නේ කේශව් කියලා කෙනෙක්ගේ කාර් එකේ. මෙයා පැය 14ක් ටැක්සි දුවනවා. ඉතුරු කාලේ කේශව් එක එකතු වෙලා එයාගේ සූ එක බලාගන්න එක තමයි කරන්නේ. රසිකව ඩොක් කරාට පස්සේ බේරව් කියනවා මැඩම් රේටින් එක අනිවාර්යයෙන්ම දෙන්න කියලා. ඊට පස්සේ ඩ්‍රයිවිං සීට් එකේ දොර ළඟට එන රසික ෂට එකේ ස්මයිලි ෆේස් එකකුයි තරු දෙකකුයි ඇඳලා තමයි එතනින් යන්නේ. රසිකත් එක්ක ආදරෙන් ෂොපින් කරනවා මෙයාට මෙවිලා පේනවා. පියවිසිහට එනකොට මෙයා ඉන්නේ සූ එකේ ව්‍යාග්‍රයාගේ කූඩුව ඇතුලේ. කේශව් එතනට ඇවිල්ලා කූඩුවේ දොර වහන නිසා මෙයාව 99න් බේරෙනවා. කේශව්ට පොඩි පුතෙක් ඉන්නවා. මේ මිනිස්යා මේ ළමයාට බනිනවා. ඔබමට අවාසනාවක් විතරයි මේ කරදරේ මට දීලා අම්මා මැරිලා ගියා කියලා. මේ ළමයා ඉස්කෝලේ යනවටවත් මේ මිනිස්සයා කැමති නැහැ. නමුත් බේරව් මේ ළමයාට ආදරේ. එයා තාත්තගෙන් මේ ළමයාව බේරගෙන ඉස්කෝලේ එක්කන් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ බේරව් රසිකත් එක්ක සතුටින් කාලය ගත කරනවා. දෙන්න ෆිල්ම් බලන්න යනවා, ෂොපින් කරනවා. එතනදී රසික ලස්සන රින් එකක් දිහා ආසාවෙන් බලන දිහා බේරව් බලන් ඉන්නවා. ඊට පස්සේ දෙන්න කායක යනවා. කායක ඩ්‍රයිව් කරන්නේ රසික. එකපාරට බයික් එකේ ආපු කොල්ලෝ දෙන්නේ කායකට වෙට්ටුවක් දාලා කායක ඕවර්ටේක් කරනවා. රසිකට මේකට තද වෙනවා. එයා කායක බයික් එකට ලං කරලා බේරව්ට කියනවා අර කොල්ලන්ට ගහන්න කියලා. නමුත් බේරව් කියනවා ඒගොල්ලෝ මැරෙයි කියලා. එතකොට රසික කියනවා ජීවිතේට එක නීතියයි තියෙන්නේ, මරලා දාන්න නැත්නම් මැරිලා යන්න කියලා. කායක ඇඟට කපලා අර බයික් එක හප්පනවා. බේරව්ට රසික කරපු දේ හිතාගන්න බැරුව එයා දිහා බලන් ඉන්නවා. ඔන්න එතකොට ෆිල්ම් එක ආයෙත් වර්තමානයට එනවා. පොලිසිය අහනවා මොන අපරාධයක් ගැනද ඔයා කියන්නේ කියලා. බේරව් බයික් ඇක්සිඩන්ට් එකක් ගැන කියවනවා. පොලිස් ඔෆිසර් තද වෙලා මුම්බයි වලින් පිට වෙන්න එපා කියලා මෙයාව එළවලා දානවා.
මේ වෙලාවේ බ්‍රේකින් නිවුස් එකක් යනවා ආර්බීගේ මිනිමරුව ඇසින්දුරු සාක්ෂිකරුවෙක් ගැන කියලා. මේ නිවුස් එක ගෞතමුත් දකිනවා. මීට මාස කිහිපයකට කලින් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මිනිමරුව සිද්ධ වුණා. ඒ වෙලාවේ මිනිමරුවව එයා දැක්කා. ඒ වෙන කවුරුත් නෙවෙයි ස්මයිලි කිලර් ගෞතම් මෙහෙරා කියලා. මේ නිවුස් එක අහගෙන ඉන්න ACP ගණේෂන් කියනවා මෙයා කොහොමද ස්මයිලි කිලර්ව දන්නේ? ඒක දන්නේ මමනේ. අනික මිනිමරුම් ගානක් කරා කියලා මෙයා කොහොමද දන්නේ කියලා. ඒ ෂණයෙන්ම මෙයා එතනින් දුවනවා. එයා දැනගන්නවා සාක්ෂිකාරය අනුතරේ කියලා. මේ වෙලාවේ ගෞතම් මේ සාක්ෂිකාරයව ෆලෝ කරනවා. ඊට පස්සේ මේ සාක්ෂිකාරයා ස්ටේෂන් එකට යනවා. එතනදී මෙයාට ස්මයිලි ෆේස් මාස්ක් එක දාගත්ත කෙනෙක්ව හම්බෙනවා. මෙයා කියනවා මම ඔයා කිව්ව විදිහට එයාව අහු කළා. අපි වගේ අයට ඔයාගේ නිදහස හරීම වැදගත්. මට කරගන්න බැරි දේ ඔයා කරා. ඔයා මගෙත් මං වගේ අයගෙත් ගැලවුම් කාර්යය කියලා කියනවා. එතකොටම එන ට්‍රේන් එකට තල්ලු කරලා මේ සාක්ෂිකාරයාව එතනම මරලා දානවා මේ දුෂ්ටයා. එතකොටම තව කෙනෙක් මෙතනට එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගෞතම් මෙහෙරා. දැන් අපිට ගොඩක් දුරට පැහැදිලි වෙනවා මේ දාම ඝාතකයා ගෞතම් නෙවෙයි කියලා. ගෞතම් අහනවා RV කොහෙද කියලා. ඊට පස්සේ දෙන්න ට්‍රේන් එක ඇතුළේදී ෆයිට් කරන්න ගන්නවා. මෙතනදී ගෞතම් ට්‍රයි කරනවා මෙයාගේ මාස්ක් එක ගලවන්න. අවසානයේදී ගෞතම්ට පුළුවන් වෙනවා මාස්ක් එක ගලවන්න. නමුත් ගෞතම්ගෙන් මෙයා මූණ හංග ගන්නවා. එතනදී අපිට පෙන්වනවා කවුද මේ කිලර් කියලා. මේ වෙන කවුරුත් නෙවෙයි ටැක්සි ඩ්‍රයිවර් බේරව්. ගෞතම් කියනවා දැම්ම මරලා දාන්න අතහැරියොත් මම මරලා දානවා කියලා. දෙන්නගේ ෆයිට් එකෙන් ගෞතම් වැඩිපුර ගුටි කාලා බිම වැටෙනවා. බේරව්ට මෙයාව මරන්න පුළුවන්කම තිබුණත් එයා මෙයාව මරන්නේ නැතුව මම උඹට කලේ උදව්වක්. උඹේ කතාවේ වීරිය මමයි කියලා ට්‍රේන් එකෙන් එළියට යනකොට ගෞතම් ඇවිල්ලා ට්‍රේන් එකේ දොර වැහෙනකොටම ෂර්ට් එකෙන් ඇදලා අල්ලගෙන උඹ වීරය නම් මම උඹගේ දුෂ්ටයා. මම උඹව හොයාගෙන එනවා. එක්ක උඹ මැරෙයි නැත්නම් මම මැරෙයි. මැරුණත් පළදින්නේ නම් නෑ කියලා කියනවා. ඊට පස්සේ බේරව් උඹ ඕන වෙලාවක වරෙන් හම්බ වුණාම රේටින් එක අනිවාර්යෙන් දියන් කියලා ට්‍රේන් එකෙන් පනිනවා. මෙයා ඇයි RV ව ඝාතනය කළේ? කොහොමද මෙයා කිලර් කෙනෙක් වුණේ? අපි බලමු ඉස්සරහට. ෆිල්ම් එක එතනින් කට් කරලා අපිට පෙන්වනවා පොලිසිය තරුණියෝ කිහිප දෙනෙක්ගෙන් ගත්ත කට උත්තර කිහිපයක වීඩියෝ ක්ලිප් ටිකක්. ඒගොල්ලෝ හැමෝම කියන්නේ එයාලා ආදරය කරපු කෙල්ල තමන්ව රවට්ටපු හැටි වගේම එයාලගේ ඔළුවට ඒ ආදරේ පීඩනයක් වුණ හැටි. අන්තිමේදී කවුරු හරි කෙනෙක් මේ ඔක්කොම ගෑනු ළමයින්ව මරලා තියෙනවා. මේ හැමෝම කියන්නේ ඒක කලේ කවුරු වුණත් හොඳ දෙයක් කියලා. තමන්ට කරන්න බැරි වුණ දේ එයා කළා කියලා. මේ වීඩියෝ ක්ලිප් ටික චෙක් කරන ගණේෂන් ට්‍රේන් එකේදී ගිහු ෆයිට් එකත් CCTV වීඩියෝ වලින් දකිනවා. එතනදී මෙයා පැහැදිලිවම දැනගන්නවා මේ කිලර් ගෞතම් නෙවෙයි කියලා. ගැහැණු ළමයි 15ක් මරලා දාලා. ගණේෂන් මීඩියා වලට කියනවා ස්මයිලි කිලර් ගෞතම් මෙහෙරාම තමයි. ඔයා මං කියන දේ අහන් ඉන්නවා නම් මං ඔයාව අල්ලගන්න ආවත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඔයාම මං ළඟට එන්න කියලා. ඊට පස්සේ අපිට ගෞතමව පෙන්වනවත් එක්කම මාස 3ක් අතීතයට යනවා. RV අර තාත්තත් එක්ක ඉන්න ෆොටෝ එක මීඩියා වලට ගිය ප්‍රශ්න නිසා කලකිරීමෙන් ඉන්නවා. එයාට තියෙන ෂෝස් ටිකත් කැන්සල් වෙනවා. ඒ අතරේ ගෞතම්ගේ තාත්තා එයාගේ කම්පැනි එකේ සම කොටස් වත්කම් වගේම හැම දේපලක්ම ගෞතම්ට පවරලා රටින් යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ ලස්සන සෝන් එකක් ප්ලේ වෙන අතරේ RVට වගේම ගෞතම්ටත් දෙන්නට දෙන්න ආදරෙන් හිටපු හැටි මතක් වෙනවා පෙන්නනවා. චේන්ජ් කරගන්නත් එක්ක ගෞතම් යනවා ක්ලබ් එකට. එතනදී අර ෆිල්ම් එකේ මුලින්ම වෙඩින් එකක් මැද්දට කඩාගෙන ගිහිපු සීන් එකේ හිටපු පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ්ම දැකලා එතනට යනවා. එතන ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හස්බන්ඩ් එදා ගුටි කාපු කොල්ලත් ඉන්නවා. ගෞතම් මේ දෙන්නට චියා එකක් දාලා බිය බෝතලේ කඩලා ඒක ඇඟට ස්ප්‍රේ කරලා හිනාවෙවි එනකොට එතනට RV එනවා. RV මෙයාව දැකලා එතනින් යනවා. ඊට පස්සේ අර කොල්ල සෙට් එකක් එක්ක ඇවිත් ගෞතම්ට හොඳටම ගහනවා. සිහිය එනකොට මෙයා හොස්පිටල් එකේ. RV තමයි එතනින් මෙයාව බේරගෙන හොස්පිටල් එකට අරන් ඇවිල්ලා තියෙන්නේ. සිහිය ආවට පස්සෙත් RV මෙයා ළඟ ඉන්නව පෙන්නනවා. හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා එළියට එන ගෞතම්ට තමන්ගෙන බලාගන්න කියලා RV එතනින් යන්න හදනකොට ගෞතම් පස්සෙන් ඇවිල්ලා මං ඔයාව පෙරද්දුව නිසාද යන්නේ කියලා අහනවා. එතකොට RV කියනවා ඔව් මම පරාද වුණා. ඔයා දිනුවා. වෙනසකට තියෙන්නේ මම ඔයාට ආදරේ කළා. එතකොට ඔයා පලිගත්තා. මම මේ දේවලුත් කරේ ඒ ආදරේ නිසායි. මට දැන් පාඩුවේ ඉන්න දීලා ඔයාගේ ජයග්‍රහණය සමරන්න කියලා එයා දාපු ටැක්සි එකේ නැගලා යනවා. ඊට පස්සේ ගෞතම් වැස්සේ තෙමීගෙන ටැක්සි එකේ ෂටයකට ගහන ගමන් මට තව එක අවස්ථාවක් දෙන්න මම වෙනස් වෙන්නම් මම ඔයාට ආදරේ RV කිය කිය පස්සෙන් දිව්වත් ටැක්සි එක එතනින් යනවා. ඊට පස්සේ ආයෙත් වර්තමානයට එනවා. ACP ගණේෂන් ගෙදරට එනකොට දැනගන්නවා ගෞතම ඇවිල්ලා කියලා. ගණේෂන් කියනවා මම දන්නවා ඔයා RV ව ඝාතනය කළේ නෑ කියලා. ඔයා මෙට්‍රෝ එකේදී කිලා එක්ක ෆයිට් කරන CCTV වීඩියෝ මම දැක්කා. මම මගේ ඇසිස්ටන්ට් කිව්වා ඒ වීඩියෝ ඩිලීට් කරන්න කියලා. එතකොට එයාගේ පස්සෙන් අපි එන්නේ නැහැ කියලා මිනිමරුවට හිතෙන නිසා වෙස්මූණ ගලවලා එයා එළියට එයි කියලා මෙයා කියනවා. ගෞතම මහනවා එයාගෙන මොනවද ඔයා දන්නේ කියලා. ගණේෂන් කියනවා ඒක පාර්ශවික ආදරය කරන අයගේ කෙල්ලන් නොයි එයා මරන්නේ හිත බිඳුණු ආදරවන්තයාගේ ගැලවුම් කාර්යය වෙන්නයි එයාලා වෙනුවෙන් පරිගන්නයි තමයි එයාට ඕන. ඒ වගේම එයාගේ ආදර කතාවෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොටම අපිට පෙන්වනවා බේරව්ගේ රසිකගේ මාස 3කට පෙර අතීත සිද්ධිය. දෙන කායකේ ලස්සන දියැලක් ළඟට යනවා. රසිකාර ආසාවෙන් බලපු රින් එක බේරව් අරගෙන රසිකට මේක දෙන්න chance එකක් එනකම් බලන් ඉන්නවා කියලා පේනවා. ඊට පස්සේ දෙන්න රෙස්ට් හවුස් එකකට යනවා.
කාමර දෙකකට නිකන් සල්ලි නාස්ති කරන්න මොකටද එක කාමරයක් ගමු කියලා රසිකා කියනකොට බේරව් විනාඩියෙන් එන්නම් කියලා මාර සතුටකින් මාකට් එකට යනවා දෙන්නට කසාද බඳින්න වගේ ඕන කරන මල් මාලයි තව දේවල් ටිකකුයි අරගෙන කායකට එනකොට මංකොල්ල කාර්යය සෙට් එකක් ඇවිල්ලා මෙයාව අල්ලලා කාර්යයකට දාගෙන පාළු පාරක යන ගමන් මෙයා ළඟ තියෙන වටින දේවල් එකතු කරනවා මුන් අර රින්ග් එක ගන්නකොට ඒක මම කෙනෙක්ට දෙන්න ගත්තේ ඒක ගන්න එපා කියන බේරව්ට එකෙක් පිහිය බෙල්ලට තියනවා එතකොටම මෙයාට මතක් වෙනව රසිකා කියපු කතාව. ජීවිතේට එක නීතියයි තියෙන්නේ මරලා දාන්න නැත්නම් මැරිලා යන්න. ඊට පස්සේ මෙයා එතන ඉන්න උන් හැමෝටම අම්බානෙකට ගහලා අර බඩු ටික ඔක්කොම එකතු කරගෙන ආයෙත් රෙස්ට් හවුස් එකට එනවා. එතකොට මෙයා දකිනවා රසිකා එයාගේ ෂොප් එකේ මැනේජර්ව ගෙන්නගෙන එයාව රූම් එක ඇතුළට ඇදගෙන ගිහිල්ලා එයත් එක්ක සතුටු වෙනවා. එතනදී මැනේජර් ආනම කවුරු හරි දැනගත්තොත් කියලා. එතකොට රසිකා කියනවා එයා මම කියන දේ ආනවා රෝකඩයක් වගේ ඕන දෙයක් කරනවා කියලා. මේ සිද්ධියෙන් මාර විදියට ෂොක් වෙන බේරව් රින් එක දිහා බලලා කායකට යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ බේරව් සූ එකට යනවා. ඒකේ අයිතිකාරයා පුතා ඉස්සරහම වෙන ගෑනු කෙනෙක් එක්ක නටනට ඉන්නවා. පොඩි ළමයා බේරව්ව දැකලා එනකොට එයා කෝල් රූම් එකේ බොක්ස් එකක් ළඟ අඬන ඉඳලා එළියට එනවා. ඊට පස්සේ අර පොඩි කොල්ලා කියනවා දාලා ගිය කෙනාට යන්න දෙන්න. දැන් එයාව අමතක කරන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආයෙත් බේරව් ටැක්සි එක තියාගෙන ඉන්න තැනට රසිකා ඇවිල්ලා ඔයා හොඳ වෙලාවට ආවේ මං අද කලින් ඕෆ් වුණා කියලා කායකට නගිනවා. බේරව් ගණන් ගන්න නැතුව අප්සෙට් එකේ වගේ ඉන්න නිසා රසිකා කියනවා එයාගේ මැනේජර් අතුල්ට එයා ආදරේ කළා. ඒත් එයා මාව රැවට්ටුවා. මගේ ෆොටෝස් වගේ තියාගෙන එයා මාව බ්ලැක්මේල් කරනවා. මාව බේර ගන්න කියලා. ඒ එක්කම රසිකා හිනා වෙලා කියනවා මෝඩයෝ ඔයාට ඒක නේද අහගන්න ඕන උනේ. මම ඇත්තටම අතුල්ට ආදරේ. මට තෑගි අරන් දෙනවා අවුරුදු බෝනස් දෙනවා. ඉතින් මං එයාට ඕන දේ දෙනවා කියලා. ඒ වචන වලට බේරව් මාර විදියට අසරණ වෙනවා පෙන්නනවා. එතකොටම කොල්ලෙක් කායක ඉස්සරහට පැනලා කායක නවත්තලා හදිස්සියක් මාව ඉස්සරහින් දාන්න කියලා කායකට නගිනවා. ඉස්සරහට යනකොට මේ කොල්ල දකිනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන කොල්ලෙක් එක්ක කැෆේ එකක ඉඳන් එළියට එනවා. කොල්ල කායකින් බැහැලා ගිහින් කෙල්ලත් එක්ක රණ්ඩු වෙනවා. කෙල්ල මේ කොල්ලව එළවනව පාඩුවේ ඉන්න දෙන්න කියලා. කොල්ල පිහියක් අරගෙන කෙල්ලව බය කරනවා. රසිකා බේරවුට කියනවා කෙල්ලව බේරගත්තොත් ඔය වගේ තව මොඩේ කොහොම අනාන ඉඳීවි කියලා. බේරව් එතනට යනවා අර කොල්ලගේ බස් එක දෙන්න. එතකොටම අර කෙල්ල මෙයා ළඟට දුවගෙන එනවා එයාව බේරගන්න කියලා. කොල්ල බය වෙලා මම මෙයාව මරන්න නෙවෙයි හැදුවේ කියනවා. එතකොට බේරවුට මතක් වෙනව රසිකත් එක්ක හිටපු ඒවා වගේම එයා ද්‍රෝහි වුණ හැටි. ඊට පස්සේ මෙයා අර කෙල්ලගේ බෙල්ල මිරිකලා මරණ ගමන් රසිකා දිහා බලාගෙන ඔහෙට මගේ වෙන්න බැරි නම් මම ඔහෙව කාගේවත් වෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ මෙයා අර මැරිච්ච කෙල්ලව කායකී දාගෙන සූ එකට අරන් ගිහිල්ලා මස් කපන මැෂින් එකෙන් කෑලි වලට කපලා ව්‍යාග්‍රයට කන්න දානවා. එතන ඉඳන් මෙයාට හම්බෙන කොල්ලන්ව රවට්ටන හැම කෙල්ලෙක්ටම මේ දේ තමයි කළේ. සමාජයේ මෙයාව අඳුරගන්න නිසා ස්මයිලි ෆේස් මාස්ක් එකක් දාගත්ත ස්මයිලි කිලර් බවට පත් වුණා. ඔන්න ඔය අතරේ තමයි ගෞතම් හොස්පිටල් එකේ ඉඳන් එළියට එනකොට ආර්.වී. එයත් එක්ක ආගිව් කරගෙන ටැක්සි එකක නැගලා යන්නේ. ආර්.වී. ඒ වෙලාවේ නැගලා තියෙන්නේ මේ බේරව්ගේ ටැක්සි එකට. එතනින් පස්සේ තමයි මේ ආර්.වී. බේරව්ගේ ඊළඟ ටාගට් එක වෙන්නේ. එතනදී මෙයා දැනගන්නවා ආර්.වී. ඉන්න තැන. එදා රෑම ආර්.වී.ගේ අපාර්ට්මන්ට් එකට පැනලා එතන ඉන්න හැමෝටම පහර දෙනවා. මෙයත් එක්ක රසිකත් ඉන්නව පෙන්නනවා. ඊට පස්සේ අපිට ෆිල්ම් එකේ වර්තමානය පෙන්නනවා. ගණේෂන් ගෞතම්ට කියනවා එයා කොහොමද දැන් අපිට අල්ලන්න පුළුවන් දුරක නැතුව ඇති. එයාගේ පස්සෙන් පොලිසිය වගේම ඔයත් එන නිසා කියලා. එතකොටම ගණේෂන්ට කෝල් එකක් එනවා චේතනාගෙන්. එයා කියනවා අතුරුදහන් වුණ හැම ගෑනු ළමයෙක්ගේම FB account වලට එක ප්‍රොෆයිල් එකක් පොදුයි. ඒ ප්‍රොෆයිල් එකෙන් RV ගේ සින්දුව කිහිප වතාවක්ම අහලා තියෙනවා. කමෙන්ට් කරලා තියෙනවා smiley 5 stars. ගණේෂන් අහනවා ඇඩ්‍රස් එක. ඒ බේරව් ඉන්න සූ එකේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක අහගත්ත ගෞතම් ගණේෂන් තනියෙන් යන්න එපා කියද්දිම ෂණේන් එතනින් පිටත් වෙනවා. මේ වෙන දේ එළියේ කායකේ ඉඳන් බේරව් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගණේෂන් ගේ ඇතුළට ගියාට පස්සේ බේරව් එයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා ගේ ඇතුළට එනකොටම ගණේෂන් තුවක්කුව ගන්න හදනවා. නමුත් එයාට ඒක ගන්න හම්බෙන්නේ නැහැ. එයා කියනවා ඔයා පරක්කු වැඩි. ගෞතම් දැන් එතනට ගිහින් ඇති. දැන් ඔයාගේ ෆිල්ම් එක ඉවරයි කියලා. එතකොට බේරව් රහසක් කියන්නද අහලා ආර්.වී. තවම ජීවතුන් අතර ඉන්නවා. අන්තිම වෙනකන් එයාව තියාගත්තා. වීරයා දිනුවට පස්සේ ෆිල්ම් එක ඉවර වෙන්නේ මම තාම දිනුවේ නැහැ කියනවා. මේ වෙලාවේ ආර්.වී.ට සිහිය ඇවිල්ලා කවුලුවක් කඩාගෙන එතනින් පැන ගන්නවා පෙන්නනවා. එතකොට ගෞතම් සූ එකට ඇවිල්ලා වටපිට බලනවා ආර්.වී. දකිනවා. ආර්.වී. තාමත් ඇත්ත දන්නේ නැහනේ. එයා හිතන්නේ ගෞතම් තමයි මේක කරේ කියලා. ඒක නිසා ආර්.වී. ගෞතම මගහැරලා දුවනකොට එතනට බේරව් වෙනවා. ආර්.වී. බේරව්ට කියනවා ප්ලීස් මාව බේරගන්න. එයා මාව මරાવી පොලිසියට කතා කරන්න කියලා. එතකොට බේරව් කියනවා මරන්න නෙවෙයි බේරගන්නයි එන්නේ. එයා ඔයාට ආදරේ කරනවා. ඒත් එයා දන්නේ නැහැ මම එයාව මේ වේදනාවෙන් බේරගන්නවා කියලා. ආර්.වී.ව අරගෙන ගිහිල්ලා ආයෙත් හිර කරනවා. එතකොට එතනට එන සූ එකේ අයිතිකාරයා කේෂව අහනවා මොකද ඔතන කරන්නේ? කවුද ඔතන ඉන්නේ? මං කලින් ඉඳන් දැනගත්ත මෙතන මොකක් හරි වැරද්දක් වෙනවා කියලා. එතකොට උඹද මෙයාගේ හවුල්කාරයා කියලා පොඩි කොල්ලටත් ගහනවා. ඊට පස්සේ බේරව් මෙයා ළඟට එනකොට කේෂව් පිහියක් අරගෙන ළඟට එන්න එපා මම උඹව මරනවා කියලා කෑ ගහනවා. ඒ සද්දය ඇහිලා ගෞතම් ඒ පැත්තට දුවගෙන එනකොට කේෂව් ඉස්සරහට ඇවිල්ලා එතනම මෙරිලා වැටෙනවා. බේරව් එයාගේ පපුවට යකඩ කොක්කකින් ඇනලා. බේරව්ටත් පිහියෙන් ඇනලා තිබුණාට වැඩි හානියක් වෙලා නැහැ. එතකොට එතනට පොලිසියෙන් ඇවිල්ලා ගෞතම්වයි බේරව්වයි අල්ලගන්නවා. ළමයා ඇතුළට ඇඟිල්ල දික් කරලා පොලිසියට පෙන්නනවා.
ඊටපස්සේ ඇතුලේ ඉඳන් ආපු පොලිස් ඔෆිසර් කෙනෙක් කෑ ගහලා කියනවා ඇතුලේ කෙල්ලෙක්ගේ මිනිහක් හම්බුණා ඉක්මනට අධිකරණ වෛද්‍ය කණ්ඩායමට කතා කරන්න කියලා. ඒක ඇහුණ ගෞතම් පොලිසිය අයටත් ගහලා ඇතුලට දුවනවා. පොලිස් ලොක්කා මෙයාව නවත්තලා කියනවා ගෞතම් මේ RV නෙවෙයි කියලා. මේ වෙලාවේ ගේට් එකෙන් එළියේ ඉඳන් රසික බලන් ඉන්නව පෙන්නනවා. පොලිසිය ළමයාගෙන් අහනවා RV කොහෙද කියලා. එතකොටම මිනිහ ඇටකටු ගොඩක් පෙන්නනවා. ළමයා කියනවා RV ගැන දන්නේ නැහැ. මගේ තාත්තා තමයි ඒ අයව මැරුවේ. එයා තමයි හැමදේම කළේ. මාවත් මරන්න හැදුවා. බේරව අයියා තමයි මාව බේරගත්තේ. මෙහෙ ඉන්න සත්තුන්ට තාත්තා මස් කපලා දුන්නා කියලා බොරු කියනවා. ළමයාගේ බොරු කට උත්තරේ නිසා බේරවව බෙහෙත් දාලා නිදහස් කරන අතරේ පොලිස් ලොක්ක ගෞතම්ට කියනවා ස්මයිලි කිලාගේ නඩුව විසඳුවා. අවාසනාවට මේ නඩුව අතරතුරේදී අපිට ACP ගණේෂන් නැති වුණා. සමහර DNA සෑම්පල් FBI එකේ කේෂව්ගේ account එක, කායිකේ report, මස් කපන machine එකේ තිබුණ කේෂව්ගේ fingerprint මේ කාරණා අනුව මිනිමරුව ඔප්පු වෙනවා. සමහර විට RV ගේ හැම කෙල්ලෙක්ගේමයි ඇත්ත මිනිමරුව එක්ක නැති වෙලා ගියා කියලා. ඊට පස්සේ බේරව පොලිසියෙන් එළියට එනකොට රසික බලන් ඉඳලා මෙයාව බදාගෙන කියනවා දැන් හැම දෙයක්ම ඉවරයි. මෙහෙන් වෙන තැනකට මාරුවෙමු කියලා. එතකොට බේරව කියනවා බාගෙට කරපු වැඩේ ඉවර කරන්න තියෙනවනේ. ආර්වීටත් අනිත් අයට සිද්ධ වුණ දෙයක්ම සිද්ධ වෙයි කියලා. මේක දකින්නවා ගෞතම. ෆිල්ම් එක එතනින් කට් කරලා පෙන්නනවා. සූවේගේ ආර්වීව හිර කරලා තියෙන කූඩුව ඇතුළට බේරව එක්ක රසිකා එනවා. එතනදී සිහිය නැතුව වගේ වැටලා ඉන්න ආර්වි බේරවට යකඩ කෑල්ලකින් ගහලා එතනින් පැනලා දුවනවා. බේරව මෙයාව අල්ලගන්න පස්සෙන් එනවා. එතකොටම මෙතනට ගෞතම එනවා. එයා කියනවා මම කිව්වනේ කෙලින්ම මරලා දාන්න කියලා. අතහැරියොත් මම මරලා දානවා කියලා දෙන්න ෆයිට් කරන්න ගන්නවා. ෆයිට් එක අන්තිමේදී තද පහරකින් ගෞතම බිම වැටෙනවා. ඊට පස්සේ බේරව එයාගේ පිටිපස්සෙන් ඉන්න රසිකගෙන් අහනවා අවසානයේ දැන් තරු පහක් හම්බෙයි නේද කියලා. එතකොට වැටිලා ඉන්න ගෞතම හිනා වෙන්න ගන්නවා. එයා අහනවා මොන රසිකද? කිසිම රසික කෙනෙක් නැහැ. එයා මුකුත් කරේ නැහැ. හැමදේම උඹයි කරේ. මොකද ඔයා ආදරේදී පෙරදිලා බිනිලා ගිහින් සතෙක් වුණා කියලා. එතකොට අපිට පෙන්වනවා රසිකා ඉඳපු හැමතැනම රසිකව අතුරුදහන් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වනවා රසිකා මැනේජර් අතුල් එක්ක රූම් එකට ගිය සීන් එකෙන් පස්සේ වුණ දේවල්. රසිකා මෙයාගේ ටැක්සි එකේදී මෙයාට කියනවා මම අතුල්ට කැමතියි. තෑගි විතරක් නෙමෙයි අවුරුදු බෝනස් එකක් දෙනවා. ඒ මොකද එයා මම වෙනුවෙන් එයාගේ නෝනා වුණත් තතාරීවි. ඇත්තෙන්ම එයාගේ නෝනා අපි ගැන මුකුත් දන්නේ නැහැ. ඔයා මාව මෙහෙට එක්කන් ආවම මම එයාට මෙහෙට කතා කළා. Thank you යාලු. මේ වතාවේ ඔයාගේ රේටින් එක කියනකොටම ලොරියක් මෙයාලගේ කායක ඉස්සරහට එනවා. රසික කායක සයිඩ් එකට කපලා කායක නැවැත්තුවම බැහැලා යනකොට බේරව දුවගෙන ගිහින් රසිකව බදාගෙන රසික මාව දාලා යන්න එපා කියලා තද කරගන්නවා. රසිකගේ ඇටකඩු කුඩු වෙලා එයා එතනම මැරෙනවා. එදා එන රසික මෙයාත් එක්ක හිටපු එක මෙයාගේ සිතුවිල්ලක් විතරයි. ඊට පස්සේ මෙයා රසිකගේ බොඩි එක ගෙනල්ලා සූ එකේ කූල් රූම් එකේ පෙට්ටියක දාලා තියාගෙන තියෙනවා. පොලිසිය එතනට ආපු වෙලාවේ හම්බුනේ රසිකගේ බොඩි එක. ගෞතම් කියනවා උඹ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කෙනා තමයි උඹ මුලින්ම මරලා දැම්මේ. එයා ජීවත් වෙලා හිටියත් උඹේ නොවෙන්න තිබුණා. මරුණට පස්සෙත් එහෙමයි. උඹේ සතුට වෙනුවෙන් එයාගේ මිනිය උඹේ ළඟ තියාගත්තා. උඹේ හිතේ එයාව ජීවත් කරලා තියාගත්තා. එහෙම කරත් එයා උඹේ උනේ නැහැ කියලා. බේරව කියනවා හැම එකෙක්ම මරලා දානවා. උඹවයි උඹේ ආදරේයි කියලා. ඊට පස්සේ ගෞතම් කියනවා මරුවත් අන්තිම හුස්ම වෙනකම් මම නැගී සිටිනවා. ආර්වීට මම ආදරේ කරනවා. එයා ආදරේ කළත් නැතත්. මොකද ආදරේ පරදින්නේ නැහැ. මැරෙන්නේත් නැහැ කියලා. ඊට පස්සේ ගෞතම් ගහන පාරෙන් බේරව බිම වැටෙනවා. ඊට පස්සේ ගෞතම් පිටිපස්සේ බලාගෙන ඉන්න ආර්වී ළඟට යනවා. ඊට පස්සේ බේරව නැගිටලා එයාට මෙවිල පේන රසික ළඟට යනවා. නමුත් මෙයා ඇත්තටම යන්නේ වියාග්‍රය ඉන්න කූඩුව ඇතුළට. එකපාරටම වියාග්‍රය මෙයාගේ ඇඟට පනිනවා. ගෞතම් ආර්වීව උස්සගෙන එතනින් එළියට යනවා. ෆිල්ම් එක එතනින් කට් කරලා අවසානයේදී අපිට පෙන්වනවා සායනිකව සිහිවිකල් වූ අය සඳහා ඇති උන්මත්තකාගාරයක්. එතනදී යම් පුද්ගලයෙක් රෝධ පුටුවකින් ඇවිල්ලා දොරක ලොක් එකක් කඩාගෙන රූම් එකේ ඇඳක ඉන්න පේෂන්ට් කෙනෙක් ළඟට යනවා. ඒ කෙනා තමයි ඒක් විල්ලන් මුල්ම ෆිල්ම් එකේ දුෂ්ටයා රාකේෂ්. මේ ඇඳේ ඉන්න පේෂන්ට් වෙන කවුරුත් නෙවෙයි, ඒ බේරව්. ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක රසවිඳ කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් හොඳ ෆිල්ම් එකකින් හමුවෙමු.